còn tương mừng tôi nào vừa. Mẹ, ông bé tôi kêu bằng, một cái tôi bỏ đây này có cái ạp bà. Anne, Danu kai mama mehema sekka karanne. Me daruwa oyage misak wena kaageda Danuka? Appo yowo magema wennathi. Umba mokka ekka gihin sallang wela yilla mage kare illunada kiyala man dannawada? Mawa pichchila yanawa wage kiyala mata danuna. Ekkum Danukalaage ammage moona dorin nebetti man aayimat baya una. බැඳලා ආපු දවසේ ඉඳන්ම කාමරේ කර්ටන් එකවත් වහන්න දෙන්නේ නැතුව එක පාරටම කාමරේට එන එක එයාගේ අම්මගේ සිරිත. ඇයි පුතා මේ සද්දේ? දනුක අම්ම දිහා බැලුවා. බලන්න අම්මා මෙන්න මේකේ කාගෙන්ද සල්ලං වෙලා ඇවිල්ලා දැන් කියන බඩ වෙලාලු. දරුවා මගේලු. බැඳලා මාසයක් යද්දි එහෙම දරුවා එනවද අම්මා? මේක හිතාගෙන ඇති මම මොඩෙක් කියලා. දනුක එහෙම කියද්දි අම්මගේ ඇස් දෙක උඩ ගියා. මම ප්‍රෙග්නන්ට් කිව්වම හරි මට කරන නපුරුකම් අඩු වෙයි කියලා හිතුණාද දනුකලාගේ අම්මා මං ගාවට ආවේ යකෙක් වැහිලා වගේ. මොනවා උඹ ප්‍රෙග්නන්ට්? දීපො මෙන්න මෙහාට ඔක. මගේ අතේ තිබ්බ ප්‍රෙග්නන්සි ස්ට්‍රිප් එක උඳුරගෙන අම්මා ඒක බැලුවා. එයා යකෙක් දැක්ක වගේ බය වුණා කියලා මට හිතුණා. බඳින්න කලින් නටන්න ඕනි ඔක්කොම නටලා නටලා දැන් එනවා මේ මරාල වලට මගේ පුතාගේ නම ගන්න. කවුද ඔය ප්ලෑන් ගැහුවේ? ඒව හරියන්නේ නැහැ මං එක්කෝන්. දැන් මම බලන් එළියට. මට දැනුනේ මගේ ඔළුවට පොළු පාරක් වැදුනා වගේ. කොළඳුලේම තාත්ත කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්තම දනකගේ හිතේ තියෙන ඔක්කොම තරහ නිවිලා යයි කියලා මං හිතුවට ඒක එහෙම වුණේ නැහැ. මං එයා ළඟ බිම දන ගහගෙන වැඳ වැඳ ඇඬුවත් දනුක ඒක පිළිගත්තෙත් නැහැ. අනේ දනුක, ඔයා නැතුව වෙන පිරිමියෙක් මගේ ඇඟට අතක්වත් තියලා නැහැ දනුක. ඒව මට වැඩක් නැහැ. අනුන්ගේවට උපැන්න දෙන්න මං ලෑස්ති නැහැ. අන්න දොර වහම ඵලයක් මගේ දෑහට නොපෙනි. අනේ දනුක, මෙන්න උඹේ කසි සලු ටික මෙව්වත් අරගෙන දැම්මෝ ඵලයන්. දනුකගේ අම්මා මගේ ඇඳුම් ටික එහෙන් පිටින් උස්සගෙන ඇවිල්ලා දොරෙන් එළියට විසි කරා. ඒකම දනුක මාව එළියට තල්ලු කරා. එයා ආයෙමත් ගෙට ගිහින් බයික් එකේ අතුර අරන් ඇවිල්ලා එහෙමම බයික් එකේ නැගලා ගියා. මං අඬ අඬ පස්සෙන් දිව්වත් පාරේ ඉන්න බැල්ලියෙක් ගානටවත් මාව ගණන් ගන්නේ නැතුව දනුක ගියා. එයාගේ අම්මා දඩහන් ගාලා දොර වහගන්න සත්‍ය මට ඇහුණා. මාවේ පිත්තල පාටින් කැටියම් කරපු ලොකු කළු ගේට්ටුව ගාව බිම ඉඳුණා. ජීවිතේ කවදාවත් වෙයි කියලා හිතුවේ නැති දෙයක් මට උනේ කොහොමද කියලා මට හිතා ගන්න බැරි වුණා. අතේ සතයක්වත් නැතුව රෙදි ටික එළියට දැම්මම මං යන්නේ කොහෙද කොහොම යන්නද කියලා හිතා ගන්න බැරුව මට ඇඳෙන්න ගත්තා. මං හැදලා බැලුවම මාලිගාවක් වගේ පේනේ ගෙදර බැල්කනියට වෙලා දනුකගේ අම්මා බලන් ඉන්නව මං දැක්කා. ගේට්ටුව ගාව බිම අඬ අඬ ඉන්නකොට එක පාරටම බයික් එකක් බ්‍රේක් ගහද්දී දනුක ආයෙමත් ඇවිල්ලා කියලා හිතාගෙන මං ඔළුව විස්සුවා. ඒ දැකපු දෙයින් මාව ආයෙමත් සීතල වෙලා ගියා. අදීශයි, මොකද මේ වැටුණද? මට වචනයක්වත් කතා කරන්න බැරුව එක පාරටම ඇඬුණා. අදීශයි තැන් තැන්වල වැටිච්ච මගේ රෙදි ටික දිහා බලලා ආයිමත් පුදුමින් වගේ මන් දිහා බැලුවා. දනුක මට මේ ගෙදරින් යන්නේ කියලා මාව එලෙව්වා අයියේ. මං ඉකි ගගහ කියද්දි අදීශ කේන්තියෙන් අතමිට මොළව ගන්නව මන් දැක්කා. එයා ඒකම බයික් එකෙන් බැහැලා ඇවිල්ලා මගේ රෙදි ටික බෑග් එකට ඔබාගෙන මාව වත්තන් කරගෙන නැගිටෙව්වා. නගිනව බයික් එකට. මම මුකුත් නොකිය බයික් එකේ පැත්තට වාඩි වුණා. යන්න ඕනි කොහෙටද කියනවත් එයා අහන්නේ නැතුව එයා මාව අපේ ගෙදරට මෙත්ත ගෙනාවා. අම්මයි තාත්තයි වැරෙන්ඩා එකේ වාඩි වෙලා ඉන්නව ඇතර දකිද්දී මට ආයෙමත් අමුතු වෙන්න ඇඬුණා. මං අඬාගෙන බයික් එකෙන් බහිනව දකිද්දී දෙන්න කලබල වෙලා දුවගෙන ආවා. මං අඬාගෙන දුවගෙන ගිහින් අම්මව බදාගත්තා. මේ මොකද? ඇයි මේ ඇයි ඇයි? අම්මටයි තාත්තටත් වචන ගැට ගහගන්න බෑ කියලා මට හිතුණා. අනේ අම්මා, දනුකයි එයාගේ අම්මයි මාව ගෙදරින් එළෙව්වා.
කියද්දි මට ආයෙමත් ඇඬෙන්න ගත්තා. මං හිතුවේ අම්මා මාව බදාගෙන ඌට එපා වුණාට උඹට අපි ඉන්නවද වෙයි කියලා කියයි කියලා. අනේ දෙයනේ, ඒත් එහෙම වුණේ නෑ. අම්මා අත දිගෑල්ල ගහපු කම්මුල් පාරට මං විසි වෙලා වැටෙන්න යද්දි අදීශ මාව අල්ලගත්තා. මිනිහා එක්ක රණ්ඩු වෙලා මූ එක්ක ජෝඩු දාලා රෙදි ටිකක් අරගෙන ආවා කියලා දුඹෝයි කියන්නේ? මට දැනුනේ ලෝකේ කැරකෙනවා වගේ. මගේම කියලා හිතපු දෙමව්පියෝම හොයලා මට බලෙන්ම බන්ධවලා දීපු මිනිහා මාව ගෙදරින් එළියට දැම්මම ඒ අයම මට මෙහෙම කරයි කියලා මං හීනකින්වත් හිතුවේ නෑ. කසාද බැඳලා ගියාම වෙන රණ්ඩු සරුවල් වලද ගෙදර දුවගෙන එන සිරිතක් නෑ. ඒකත් කලින් යාළු වෙලා හිටපු එක අයෙක් එන සිරිතක් කොහොමත් නෑ කියලා අම්මයි තාත්තයි දෙන්නත් මාව ගේ ඇතුළටවත් ගන්නේ නැතුව ගේට් එකෙන් එළියට තල්ලු කරා. වචනයක්වත් කතා කරන්නේ නැතුව තුෂ්ණිම් භූත වෙලා බලාගෙන හිටපු අදීශ කෙලින්ම මගේ මූණ දිහා බැලුවා. නගිනව බයික් එකට, මට තමුන් වැඩි නෑ. පැයක් ඇතුළත බඩේ ඉන්න දරුවක තාත්තා වුණ මගේ කසාද මිනිහත් ගෙදරින් එළියට ඇදලා දාපු, වදපු අම්මා තාත්තා පවා ගෙදරින් එළියට ඇදලා දාපු, සතෙක්වත් නොවෙන තරමට අසරණ වුණ මාව අදීශ අයිය එයාගේ ගෙදරට එක්කගෙන ගියා. ඊළඟට මම බය වුණේ එයාගේ අම්මා මොකක් කියයිද කියලා. මං ඇඳුම් මල්ලත් තුරුල් කරගෙන බයිකකින් බහිද්දී අදීශ අයියගේ අම්මා පුදුම වෙලා වගේ මං දිහා බලාගෙන හිටියා. මට සාලෙන් වාඩි වෙන්න කියලා අයිය අම්මව ගේ ඇතුළට අඬගහගෙන ගියා. ටික වෙලාවකින් ඒ අම්මාව තේ කෝප්පෙකුත් අරගෙන, මගෙන් මොකුත්ම හරි නැතුව තේ කෝප්පෙ මගේ අතට දීලා බොන්න දුවේ කියලා කිව්වා. ඊට පස්සේ මගේ බෑග් එක අතින් අරගෙන එයා සාලෙම තිබ්බ කාමරයක් ඇතුළට ගියා. ඇඳක් ගසන අල්මාරි අරන සද්දෙ මට ඇහෙන්න ගනිද්දී හිතේ තිබ්බ බය ටික ටික ඇරුණා කියලා මට දැනුණා. මං තේක බිව්වට පස්සේ අදීශගේ අම්මා මාව කාමරයට එක්කගෙන ගියා. මට වොෂ් එකක් දාලා ඇඳුමක් ඇඳගන්න කියලා අම්මා බල කරපු නිසා මං අම්මතුම ටවල් එකකුත් අරගෙන බාත්රූම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන මගේ බෑග් එකෙන් සැහැල්ලු ගවුමක් ඇඳගෙන ඇඳි සුට්ටක් ඇලුණා. නොදැනීම මට මං ගැනම දැනෙන්න පටන් ගත්තා. දනුකට කිව්ව වගේම පිරිමි හුස්මක්වත් වැදින්නේ නැතුව මං හරි පරිස්සමට ජීවත් වුණ කෙල්ලේ. ඉස්කෝලේ කාලේ අනිත් කෙල්ලෝ පන්ති කට් කර කර කොල්ලෝ එක්ක යනකොට හිතට දැනෙන කුළුඹුන් ආදරේ දෙමව්පියන්ගේ මූණ මතක් වෙලා අත්හැරපු කෙනෙක් මම. ඒලෙවල් කරලා මාස 6ක් වෙද්දිම වගේ දවසක මලීට හොඳ යෝජනාවක් ඇවිල්ලා කියලා තාත්තා කියද්දි මුළු ඇඟම සීතල වෙලා ගිය හැටි මට තවමත් මතකයි. අපේ පවුලට හොඳටම ගැළපෙන බිස්නස් ෆැමිලි එකකින් ආවේ යෝජනාවට අම්මයි තාත්තයි නම් මේ වෙද්දිම කැමති වෙලා හිටියා. මනමාලයා හිටිය අපේ ගේ ළඟම උනත් මම නම් කවදාවත් ඒක නෑ දැකලා තිබුණේ නෑ. කාගේවත් මූණ බලන්නේ නැතුව බිම බලාගෙන ඇවිදින විට ආඩම්බරයි කියලා හැමෝගෙන්ම අහගත්තු මට ඒක අරුමයක් උනේත් නෑ. අම්මා කියපු විදිහට ඒ ගෙදර අයට තෝණි වෙලා තිබුණු මගේ රූපේ ඒ සංවරකමයි තමයි. ඒ කතාව එහෙම කෙරෙද්දි මට ආදරේ කියලා මුල්ම පෙම් පණිවිඩේ මට එවුණු අදීශ ගැන එහෙන් මෙහෙන් එබිකම් කරපු සිතුවිලි මගෙන් ටික ටික දුරස් වුණා. තද නිල් පාටින් නිරග්ගිය සුදු පාට කපු ඔසරිය ඇඳලා කොණ්ඩ බෙල්ලට හිටින්න ගැට ගහලා දහම් පාසලේ උගන්වන්න ගිය දවස් මට මතක් වුණා. තනි සුදු සරමට දන හිසට දිග නැෂනල් ෂර්ට් එක ඇඳලා පොට් ටිකක් අතේ අරගෙන ඉන ඒ සරුව සම්පූර්ණ පිරිමි රූපේ තමයි අදීශ අයියා. හැම වැඩටම මූලිකත්වය ගත්තු, උගන්නන්න ගියත් බාහිර වැඩට ගියත් හැම දේම නූලට කරපු, ස්ටාෆ් එකම හිනස්සපු එස් මන්දිහා බැලෙනවා ඕනිවට වැඩි කියලා දැනෙද්දී මගේ හිතෙත් පුංචි කිතියක් ඇති වුණේ නෑ කියලා කිව්වොත් ඒක බොරුවා. අදීශ අය පන්සල්ට එන සුට්ටක් පණක් වුණොත් ගේට් එක දිහා සිය දහස් වතාවක් විතර බැලෙද්දී මගේ හිතත් එයව හොයනවා කියලා මට දැනුණා. එක දවසක් බුදු මැදිරෙදි හැමෝටම හොරෙන් ඒ ආදරය ගැන මට කියද්දි මගේ හිත සතුටෙන් නැගන්න පටන් ගත්තා. ඒකකින් පොඩි කාලේ ඉඳලා කොල්ලෙක් එක්ක යාළු වෙන එක මහා වැරද්දක් කියලා ඔළුවට වැටලා තිබුණ නිසා, ගෙදරට තිබුණ බය නිසා කොයි තරම් කැමති වුණත් හරියට උත්තරයක් දී ගන්න මට බැරි වුණා. අමන්නේ නැන්දි හිමින් කල්පනා කරලා කියන්න කියලා එයා මාව තේරුම් අරගෙන මට කාලෙ දුන්නා. යෝජනාව ආවේ ඒ අතරේ. ඒ මට කවදාවත් ඒ උත්තරේ දී ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟ ඉරිදම් මාව බලන්න එනවා කියලා දනුකලාගේ ගෙදරින් කියලා තිබුණ නිසා මට දහම් පාසල් යන්න උනේ නැහැ.
කෙල්ලෙක් වුණාම දෙමාපියෝ හොයලා දෙන කෙනෙක් කසාද බඳින්න ඕනි කියලා ඔළුවට වැටලා තිබුණ නිසා මට එතරින් එහා කිසිම දෙයක් කරගන්න පුළුවන් වුණේ නෑ. හිතාගන්න බැරි වේගෙන් ගෙවල්වල කට්ටිය මැදිහත් වෙලා වෙඩින් කික්මන් කරද්දි මමත් ඔහේ ඒවට මුහුණ දුන්නා. මට හැමතේම තේරුම් යන්න වැඩි දවසක් ගියේ නෑ. වෙඩින් එක දවසට පහෝදා වෙද්දිම මට මං කරපු මෝඩකම තේරෙන්න ගත්තා. ඒ දවස මතක් වෙද්දි සිය දහස් වෙනි වතාවටත් මගේ කම්මුල් වෙවුල වෙවුල ඇස් තෙත් වෙලා යන බව මට දැනුණා. උතුරන තරමට සල්ලි තිබ්බත් හරි හැටි ඕලෙවල්වත් පාස්ුනේ නැති මිනිසෙකුට මගේ ජීවිතේ බිලි ගන්න ඇරලා දෙමාපියන්ට හොඳ දුව වෙන්න කටවහගෙන හිටපු මෝඩකම මට පළ දුන්නා. කෝ යකෝ උඹේ පිරිසිදුකම කෝ දැන් උඹ අපේ අම්මලාට මොනවද පෙන්නන්නේ? පාර බිම බලාගෙන යද්දී හරි සංවරයි කියලා ඕන් අපේ අම්මලා මගේ කරේ එල්ලුව අංගනාව. මොක එක්ක නටලද උඹ මගේ කරේ එල්ලුනේ? ඒ වචන මගේ කන්වල පිළිලා ඇහෙද්දී කම්මුල් පාරවල් වල සැර ආයමත් දැනෙද්දී මට දැනුනේ මං ෆේන්ට් වෙනවා වගේ. දනුක එවෙලෙම කෝල් එකක් අරගෙන යාගේ ගෙදරට මේක කිව්වා. මං කිසිම පිරිමියෙක් අතින්ම තල්ලලා නැහැ කියලා වැඳ වැඳ කිව්වොත් එයායික පිළිගන්න කැමති වුණේ නැහැ. පැය භාගයක් විතර යද්දී එයාලගේ අම්මලා නැන්දලා අක්කලා හොටේ රූම් එකට කඩාපැන්නේ ආවේශ වෙලා වගේ. එතන 10 දෙනෙක්වත් ඉන්න ඇති. ඒ ඔක්කොම ඉස්සරහා මාව නිරුවත් වුණා වගේ මට දැනුණා. දනුක පිස්සුවෙන් වගේ කෑක ගහ එයාගේ අම්මට බැන්නේ එයාගේ කරේ මාව එල්ලුවේ එයාගේ අම්මා කියලා. ඒ කියන්ති වෙන කෙල්ලෙක්ගේ නමකුත් එහෙන් මෙහෙන් කියවෙනවා මට ඇහුණා. ඔයාට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද? ඔයා එයා එක්ක රූම් ගියාද? කොයි කාලේ වගේද ඔයාට මේ දේවල් වුනේ? ඔයා නිතර නිතර රූම් ගියාද? වගේ චරාම චරා කතා අහහා දනුකගේ නැන්දලා මාව පුළුවන් තරම් ඇඬෙව්වා. ඒ අතර තව කෙනෙක් ඇවිල්ලා මට සමාජ රෝග ටෙස්ට් එකක් කරන්න වෙයිද කියලා ඇහුවේ මං දකින දකින මිනිහා පස්සේ යන ගෑණියෙක් ගාන්ට දාලා. මං බිම දන ගහගෙන අඬන්න කිව්වොත් කවුරුත් ඒක පිළිගන්න කැමති වුණේ නැහැ. කොහොම වුණත් අපේ ගෙදරට මේ දේවල් කියලා මාව අරන් ගියොත් නැති වෙන දෑවැත්ත ගැන මතක් කරලා දනුකගේ අම්මා අපේ ගෙදරට කියන්නේ නැතුව මේක විසඳ ගන්න තීරණය කළා තිබ්බා. මේක අම්මා දැනගත්තොත් ඒ අයගේ නැහුවටත් වඩා බැනුම් අහගන්න වෙනවා කියලා මං දන්න නිසා මං නිහඬ වුණා. රත්තරන් පාටින් වර්ක් කරපු රතු ලෙහෙන්ගයක ඇඳලා හෝම් කමින් බ්‍රයිඩ් කෙනෙක් විදිහට මහා ඉහළින් මේ ගෙදරට ගියත් එතනින් පස්සේ මගේ ජීවිතේ අපායක් වුණා. එදා හෝම් කමින් එක දවසේ රෑ යාළුවෙක් එක්ක හොඳටම බීලා ඇවිල්ලා මාව ඇඳට පෙන්නගෙන දරා ගන්න බැරි වේදනාවන් ගොඩක් මට දුන්නට පස්සේ දනුක අනිත් පැත්ත හැරිලා නිදාගත්තා. ඒ දේවල් ඊට පස්සේ උදා වුණ හැම රෑකම සිද්ධ වෙද්දි දවල් දවස දනුකලාගේ අම්මා මාව වචනවලින් රිත්තන ගත්තා. ඒ ගෙදරදී මට ලැබුණේ ගණිකාවකට වැඩිය පහක් තැනක්. දරුවෙක් ලැබෙන්න ආවොත් මේ දේවල් වෙනස් වෙයි කියලා හිතුවොත් ඒ හැම දෙම හීනයක් විතරක් වුණා. දෑවැද්දට ලැබුණු දේවලුත් දනුකගේ නමට ලියාගත්ත නිසා එයාල දෙපාරක් හිතන්නේ නැතුව මාව ඒ ගෙදරින් එළියට ඇදලා දැම්මේ එහිමයි. අහම්බෙන් වගේ එතනින් අදේශත් ගියේ නැත්තම් වදපු අම්මා තාත්තා තෙලවත්ති මට යන්න ඉතුරු වෙන්නේ එළවට විතරයි නේද කියලා මම කල්පනා කරා. මාසික කසාදකින් පස්සේ කුල ගෙදරින් එළවපු මගේ ජීවිතේ ඊට පස්සේ තිබ්බේ හැල හැප්පීම් විතරයි. කිසිම අමාරුවක් නැතුව සල්ලි බලෙන් මං අනාචාරේ ගිය ගෑණියෙක් කෙන ඔප්පු කරලා දනුක ඩිවෝස් එක ගත්තේ මගේ කුසට මාස 5-6ක් වෙද්දී. කුසේ හිටපු දරුවටත් තාත්ත වෙලා අතිශය මගේ ජීවිතේ බාරගත්තේ එහිම. අවුරුදු 5කට පස්සේ ගේ පිරෙන්නු තිබුණ කිරිබතේ කිරිපැහෙන සුවඳ විතරමයි. තවම තිර පායන්න හිතලවත් තිබුණේ නැහැ. අදීශ කිසිල් දැල්ලකුත් කපාගෙන කුස්සිය දොරින් ගෙට ආවා. මේක ඇත්ති නේද මැනිකු කියලා අහදි මං හැදලා බැලුවේ කිරිබත් කෝරුගාන හැඳි මිටත් අතින් අරන්මයි. කොල්ලද හැරවු නේද මහත්තයෝ, ලෑස්ති කරවන්නත් එපේ. මං එහෙම කියද්දි අදීශ කිසිල් කොලේ වතුර බේරෙන්න කියලා මං ළඟට ඇවිල්ලා මගේ ඉනවටි අත්දාගෙන උරහිස උඩින් මගේ කම්මල සිප ගත්තා. මගේ ඇස් ඉබේටම පියවෙලා එයාගේ තොල් වලට මං තවත් ලඟුණා. විසින් කේතලේ හඬින් පියවි ලෝකෙට එනකම්ම අපි හිටි අපේ ලෝකෙ අතර මං වෙලා. කුක්කු බෝතලය අරගෙන යන්න නේද කොල්ල වැහැරවන්න. මට සිල්ලක් නෑ යා බයිසිකල් එක දැක්කම පිස්සු වැටෙනව බලන්න. අදීශ එහෙම කියාගෙන රාකෙන් පුතාගේ කිරිටින් ඉස් ගත්තා. මං අදීශටයි මටයි කෝපි හදලා
පුතාගේ පෝතලයට කිරියක නෑස්ති කරාම එයා ඒක වතුර දාලා නිවන්න පටන් ගත්තා. කේක් එක නම් දැම්ම පෙන්නන්න එපා හොඳේ, හවස කට්ටිය ආවම එයාට ඒක පෙන්නිමු. අදීශ ආයෙමත් එහෙම කිව්වා. පුංචි නැවුම් පාත්‍රවලට කිරිබිරි ටික බෙදලා ට්‍රේ කුඩින් තියලා මං අදීශ ගෙනව කෙසෙල් කොළයට ඉතිරි කිරිබත් ටික වැඩුවා. බතට දාන්නේ නැතුව ඉතිරි කරපු උකු මිටිකිරි ටිකක් අරගෙන උඩින් ඉහන ගමන් කිරිබත් තුනේ තන පුතා ආසම මල්ලච්චුවෙන් කිරිබත් ටික හැඩයට කැපුවා. අද පුතාට පස්වෙනි උපන්දිනේ. ආ, මගේ පුංචි පැටිය ඉපදිලා අදට අවුරුදු 5. අපි නැස්ති උනේ උදේම පුතාව එක්කගෙන බෙල්ලන්විල පන්සලට යන්න. අදීශ පුතාට පුංචි ලස්සන බයිසිකල් එකක් ගෙනල්ලා කාර් එකේ හැඟලා තිබ්බේ අද උදේ ඇහැරවලා පෙන්වන්න. පුතාට එක එක දේවල් ගෙනල්ලා දීලා ඒ පුංචි ඇස් ලොකු කරගෙන සතුටින් හිනාවෙනව බලන්න අදීශ පුදුම ආසයි. බයිසිකල් එකක් අරගෙන බෙල්ලන්විල පාර්කයකට යමු කියලා එයා කලින්ම කිව්වා. මං කිරිබත් ටික කපලා ඉවර වෙනකොට අදීශ කිරියක නිවල ඉවරයි. කොල්ලා ඇහැරෙද්දිම කිරි බෝතලේ ඕනේ. අදීශ ගිහින් බයිසිකල් එකක් දෙනවා. පුතාට දෙන්න ගත්ත අනිත් ත්‍යාගිත් අරගෙන අපි කාමරේට යද්දී ඇඟිල්ලකුත් උරෝර කොල්ල සනීපිට දෝ. කොල්ලගේ මූණ දකිද්දිම මගේ හිත ආයෙමත් ගැස්සෙනවා. පුතාට තිබ්බේ දනුකගේම මූණ. ඒ කොණ්ඩේ, ඒ ඇස්, ඒ මූණ. එහෙම පිටින්ම පුතාට තිබ්බා. එක අතකට මට කරපු ශෝධනාවලට ඒක සබාදහම දීපු උත්තරයක් කියලා මම සතුටු වුණා. ලේ උරුම තිබ්බකන පුතාව දකින්නත් කලින් එයාව ප්‍රතික්ෂේප කරන අදීශ කිසිම ලේ උරුමයක් නැතුව නමත් දීලා පුතාව යක් ජීවිතය කරගත්තා. පුතා මට වැඩි ආදරේ කරේ අදීශට. ඉල්ලන ඉල්ලන දේවල් ගෙනත් දීලා කොල්ලව නරක් කරනවා කියලා මගෙන් බැනුම් අහන තරමට අදීශ පුතාට ආදරේ කරා. ඒ දෙන්නගේ තිබුණේ මට පිරිසියා හිතෙන බැඳීමක්. අද උපන්දිනය කියලා මතක් කළ හැපි බර්ත්ඩේ කියලා පුතාව හැරවලා අපි එයාට උම්ම කෝටියක් විතර දුන්නා. කොල්ල පිරියක බිව්වට පස්සේ අදීශ එයාගේ ඇස් වහලා උස්සගෙන ඇවිල්ලා බයිසිකල් එක පෙන්නවා. පුතා සතුටෙන් කෑ ගහද්දී අදීශ හිනා වෙවි බලන් ඉද්දී ඒ පුතාගේ තාත්තා නෙවෙයි කියලා මේ ලෝකෙ කාටවත් කියන්න බෑ නේද කියලා මං හිතුවා. පුංචි සුදු පාට සරම් පොඩිත්තට සුදු ෂර්ට් එක අඳවලා මගේ උපාසක පොඩිත්තවත් අරගෙන අපි බෙල්ලන්විල පන්සලට ආවා. කිරි ආහාර පාත්‍රයේ වටේට නිල් මානෙල් මල් අහුබ්ලා එවුඩින් පිච්චි මල් ඉවලා මං ගොඩාක් හිතේ සතුටින් පුතාට ආශිර්වාද කරලා කිරි ආහාර පූජ කරා. දන්න ගාත ඔක්කොම කියලා වඳිනකන් අදීශයි පුතායිත් මංගාවට වෙලා වැඳගෙන හිටියා. අහල පහල ගෙවල් වල පොඩි කට්ටියට අද හවස එන්න කියලා දාන්න ඉන්න පුංචි පාටියට ඕනි තැන සැරසිල බඩු ටිකක් අරගෙන අපි ඉක්මනට ගෙදර ආවේ පාටියකේ තව කෑම චාකි ටිකක් හදන්න තියෙන නිසා. මං ඊරෑම පුතා නිදාගත්තම කේක් එක හැදුවා. අපේ වාහනේ ගෙදරට ලං වෙද්දි ගේට් එක ඉස්සරහා තව වාහනයක් නතර කරලා තියෙනව දැක්කම අපි පුදුම වුණා. පාරේ වාහනයක් නතර කරලා ඇති කියලා අදීශ හෝන් කරද්දී ඒක චුට්ටක් ඉස්සරහට ගිහින් ආයෙමත් නතර කරා. මං බැහැලා ගේට් එක අරිද්දිම ඒ වාහනේ කවුද බහිනව මං අහම්බෙන් වගේ දැක්කා. මගේ මුළු ඇඟම සීතල වුණා. දෙයනේ, දනුකලාගේ අම්මා. මාව බැල්ලියෙක් වගේ එළවපු දනුකලාගේ අම්මා හිනා වීගෙන වාහනෙන් බහිද්දි යටි පතුල් වල ඉඳලා ආපු සීතලෙක්ව මාව ගල් වුණා කියලා මට දැනුණා. ඒකම අදීශ ඉක්මනට බැහැලා ආපු පුතාවත් වඩාගෙන. පුතා දැක්ක ගමන් දනුකලාගේ අම්මගේ මූණ වෙනස් වෙන හැටි මං දැක්කා. අදීශ මට දරුවව දීලා ගේට් එක ඇරලා මට ඇතුළට යන්න කියන ආයෙමත් වාහනයට ගිහින් වාහනේ ඇතුළට දැම්මා. ඒක මෙයාව කාර් එකෙන් තව කවුද බහිනව මං දැක්කා. මුලින්ම බැස්ස දනුකලාගේ තාත්තා. ඊළඟට බැහැපු කෙනා දැක්කම මට ඇස් දෙක අතහගන්න බැරි වුණා. ඇට සැකිල්ලක් වගේ කෙට්ටු වෙලා කළු ගැහෙන අවුරුදු 50කින් විතර වයස ගිහින් වගේ වේවුල වේවුල බැස්සි දනුක කියලා මට අඳුරගන්න පුළුවන් වුණා. දනුක එයාගේ තාත්තටත් වැඩිය නාකි වෙලා කියලා මට හිතුණා. තාත්ත දනුකව වත්තන් කරගෙන වගේ අපේ ගෙදරට එනවා කියලා දැනෙද්දි මං ෂොක් වුණා. ඒ හැම මූණකම තිබ්බ පුදුම අසරණකම. අදීශයි මමයි හිටියේ තුෂ්ණිම් භූත වෙලා. මාව වැටෙන්න දෙන්නේ නැතුව අදීශ තදින් අල්ලගෙන හිටියා. පුතා හිටියෙත් හොඳටම බය වෙලා. දුවේ, අපි ඇතුළට එන්නද? දනුකගේ අම්මා වේවුලන හඬින් අහද්දී මට උත්තරයක් හිතාගන්න බැරි වුණා. අදීශ ඔක්කොටම ගෙට එන්න කියලා කිව්වා. මං එතකොටත් හිටියේ අදීශගේ ඇඟේ එල්ලිලා. ඒ වගේම පුතත් බය වෙලා
අදීශගේ ඇඟේ ඉන්නලා හිටියා. හැමෝගේම ඇස් තිබ්බි පුතා දිහා කියලා දැනෙද්දි මට අමුතුවෙන් බයක් දැනුණා. පුතා දනුකගේ කියලා ඕනි කෙනෙක්ට පෙනෙද්දි දරුවා මගේ නුදුර ගනීවිද කියලා මට බය හිතුණා. දනුක එයාගේ තාත්තට වත්තන් වෙලා අමාරුවෙන් ඇටි ඇටි අපි ගාවට ඇවිල්ලා මගේ පුතේ කියලා අත දික් කරා. මට ඉබේටම කෑ ගැහෙද්දි අදීශ මාවයි දරුවයි පැත්තකට කරගෙන ඒ මැදට පැන්නා. ඔයාගේ පුත්තු කොහෙද මෙහි ඉන්නේ? මම මේ ගෙට ගත්තේ දොරකඩට ආවට පස්සේ එළවන්න බැරි නිසා. කරුණාකරලා මගේ දරුවට අත තියන්න එපා. අදීශට මෙච්චර තරහ යනවා කියලා මංවත් පුතාවත් දැනගෙන හිටියේ නෑ. අපි දෙන්නම වෙව්ලන්න ගත්තා. ඒකම දනුකගේ අම්මා ඇවිල්ලා මගේ කකුල් ගාව දණින් වැටුනේ හිතාගන්න බැරි මොහොතක. අනේ තුවේ අපිට සමා වෙන්න. අපි නුන වරදට සමා වෙලා අපේ දරුව බේරගන්න උදව් කරන්න. දනුකගේ අම්මා අඬාඬ එහෙම කියද්දි මේ කියන්නේ මොකක්ද කියලා මට හිතාගන්න බැරි වුණා. දනුකගේ තාත්තා හිටිය මට වැඳගෙන. දනුකගේ ඇස්වලින් කඳුළු බේරෙනවා මං දැක්කා. මට මතක් වුණේ එදා හොටේ රූම් එකේදී හැමෝම ඉස්සරහා මං අඬාඬ වැඳගෙන හිටපු හැටි. ඊට පස්සේ මාව ගෙදරින් එළියට දාපු දවසේ ඩිවෝස් එකට උසාවි ගාන යද්දී අඬපු තරම පවා මට මතක් වුණා. දනුකට කලාතුරකින් කෙනෙක්ට හැදෙන දරුණු ලෙඩක් හැදෙන තිබුණා. ඒකට එයාගේම දරුවෙක්ගේ පටක කොටස් අවශ්‍යයි කියලා ඩොක්ටර්ස්ලා තීරණය කරලා තිබුණා. එයා ලැබිලා තිබ්බේ ඒ වෙනුවෙන්. මගේ දරුවගේ කෙස් ගහක්වත් ඒ වගේ අසත් පුරුෂයන්ට දෙන්න මං කැමති නෑ. මං බෑ කියලා දරුව වඩාගෙන කාමරයට දුවන දොර වහගත්තා. අදීශ එයා එක්ක ලොකුවට මොනවද කතා කරන අපහැදිලි සත්‍ය මත ඇහිද්දි මං පුතාවත් තුරුල් කරගෙන හොඳටම ඇඬුවා. කිරිබත් උයල පන්සල් ගිහින් පටන් ගත්ත ලස්සන දවස කාල කන්නේ වුණා කියලා මට හිතුණා. පුතාවත් තුරුල් කරගෙන ඇස් පියාගෙන ඇඳේ හාන්සි වෙලා ඉද්දී මගේ ඔළුව අත ගන්නවා වගේ මට දැනුණා. මං ඇස්සල්ල බලනකොට මගේ ළඟ හිටිය අදීශ. ඒගොල්ලෝ කියාද මහත්තයෝ? මං එහෙම අහද්දී අදීශ ඔළුව වෙනවා. මැනික, ඔයාට කරපු ඒවා ඇස් පනා පිටම දැක දැක එවුන් දැන් පිච්චෙනවා. මේ පටක නොදුන්නොත් මගේ කොල්ල ලොකු වෙනවා බලන්න දනුකට හම්බෙන්නේ නැහැ. තව ටික දවසකින් මෙහෙමන තියා නැති වෙලා යයි. මගේ කොල්ල ලස්සන ඉලන්දාරයෙක් වෙලා මං එක්ක රජ පැටියෙක් වගේ ඉන්නවා ඌට පේන්න ඕනේ. ඔයා එතකොට මේ ඉන්නවටත් වැඩිය රැජිනක් වගේ ඉන්නවා ඌ දකින්න ඕනේ. ඒ හින්දා අපි ඒ පටක දෙමු. මං බබාගේ පිටත් කතා කරා. ඒකෙන් බබාට කිසිම හානියක් වෙන්නේ නැහැ. අඩුම තරම රිදෙන් ඉවත් නැල්ලු. හැබැයි මං උන්ට මගේ දරුවා අල්ලන්නවත් දෙන්නේ නැහැ මැලික. අදීශ තීරණය කරගෙන තිබ්බා. මටත් ඒ තීරණේ හරි කියලා හිතුණා. මට කරපු දේවල් ඒ ගොල්ලන්ටම ඵල දීම ඒ දේවල් වලින් මට මෙච්චර ලස්සන ජීවිතයක් ලැබුණට පස්සේ මගේ සතුට එයාලට හැමදාම පේන්න ඕනි කියලා මට හිතුණා. මං පුතාව තුරුල් කරගෙන නන්න සිත ගනිද්දි අදීශ මාව හරි තදින් එයාගේ පපුවට තුරුල් කරගත්තා.